මේ වගේ රස මොහිත එකක් අපි ගෙදරදිම හදාගන්න විදිය හරියටම බලමුද. අද අපි හදන්නේ යන්නේ මොහිතෝ එකක්. හැබැයි අද අපි හදන්නේ එක චැලෙන්ජ් එකක් විදිහට. එහෙනම් අපි බලමු ඒක කොහොමද හැදෙන්නේ කියලා. මම තමයි දිනන්නේ. මෙයා අද මමයි දිනන්නේ. මෙයා පරදිනවා. මෙයා වෙනසකටත් එක්ක අමුත්තන්ට පිළිගන්නා නම් මේ වගේ බීම් එකක් හදන්න ඕනේ. Hello guys, welcome back to my YouTube channel. අනිතින් ගාල හැමෝම chef sinu මගේ YouTube channel එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. දැන් මම ඇවිල්ලා ඉන්නවා අපේ ගෙවල් ගාව තියෙන වැවකට මේ food challenge එකක්. ඒකට මාත් එක්කතු වෙනවා මගේ හොඳම යාළුවා. Hi. අනිතින් අද අපි හදන්න යන මොහොතේකට අපිට ඕනි වෙන්නේ මිංචි කොළ, Sprite එකක්, අයිස් කැට, අයිස් වතුර, ඒ වගේම දෙහි ගෙඩියක්. ඒ වගේම තමයි ඉඟුරු කෑල්ලක්. ඉතින් මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට ඕනි වෙන්නේ මේ වැඩේට. එහෙනම් අපි යමු. අද අපි දෙන්න කරන්න යන්නේ අපි බලමු කවුද ඉස්සල්ලාම හදන්නේ, කවුද රහටම හදන්නේ, කවුද මේ දෙකෙන්ම දිනන්නේ කියලා. අපි ඒක හදෙවිලා අපි දෙන්න ඒක බිව්වට පස්සේ අපි දෙන්නගේ මූණේ තියෙන ඉරියව් වලින් ඔයාලා තීරණය කරන්න කාගේකද වැඩියෙන්ම රහ කියලා. එහෙනම් අපි යමු ඉක්මනටම මේ චැලෙන්ජ් එක පටන් ගන්න. ඔන්න ඉතින් දැන් අපේ ටයිම් එක ආරම්භ වෙනවා. අපි බලමු කවුද ඉස්සෙල්ලාම හදන්නේ කියලා. මේ වැඩේ වෙන්නේ ගෙදරක නෙවෙයි හින්දා අපි අරන් ආ බඩු ටිකෙන් තමයි ෂේප් කරගෙන වැඩේ යන්නේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම මම ඉඟුරු ටික තලාගත්තා. මොහිතෝ එහෙම නැත්තම් මොජිතෝ කියලාත් මේකට කියනවා. ඉතින් අද අපි හදන්න යන්නේ මෙන්න මේ රෙසිපි එක. ඉතින් තලාගත් ඉඟුරු ටික කෝප්පෙට දාලා ඊට පස්සේ ඒකට මිංජි කොළ දාලා කපාගත්ත දෙහි පෙති ටිකක් දාලා හොඳට චුට්ටක් තලා ගන්න ඕන. අපි ගාවයකට මේ තලා ගන්න අර පොඩි වං මෝල් ගහක් නැහැ. ඒ හින්දා අපි ගෙනාපු වඩු වලින්ම තමයි මේ වැඩේත් කරගන්නේ. අර මෝල් ගහක් වගේ එකක් තියෙන්නේ බීම ඔය මේ වගේ දේවල් හදනයි ගාවයක තියෙනවා. ඉතින් මම ඒකට කියන හරි නම දන්නේ නැහැ. ඒ හින්දා අපි මං ගෙනාපු වංගෙලි තිබ මෝල් ගහෙන් ලාවට පොඩ්ඩක් තලා ගත්තා. ඔන්න දැන් දෙන්නම මේ ස්ටෙප් එක ඉවර කරලා තියෙන්නේ. මේ තියෙන්නේ දැන් අපි දෙන්නගේ කෝප දෙක පේන විදිහ. දැන් මේ කෝප්පේ තියෙන්නේ තලාගත් ඉඟුරු ටිකයි, මිංචි කොළ ටිකයි, අයිස් කැටේකුයි, දෙහි ටිකයි. ඉතින් ඕන්න මම කෙලින්ම මේකට ස්ප්‍රයිට් එකතු කරා. මෙයා ඒකට කූල් වතුර, අයිස් වතුර ටිකක් දාලා තමයි ස්ප්‍රයිට් එකතු කරේ. ඉතින් මේකට දෙහි දාන්න නැතුව ඔයාලට වෙන පළතුරක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ කැමති විදිහකට ඔයාලට හදාගන්න පුළුවන්. ඕන්න දැන් අපේ වැඩේ අවසාන හරියන්නේ මේ වෙද්දි. මං හිතන්නේ විනාඩි 8ක් විතර වගේ ගිහින් තියෙන්නේ. විනාඩි 8ක් නෙවෙයි විනාඩි 5ක් විතර. මෙයා තාමද මේ තියෙන්නේ මගේ එක. හොඳලි ඉවරයි. එන්නේ කාගේකද රහ කියලා බලන්න. මේ තියෙන්නේ අපි හදපු එක. මේ තියෙන්නේ අපි දෙන්නගේ දෙක. ඔයාලා දැක්කම පේනදි කාගේකද හරිම ලස්සන තියෙන්නේ කියලා. මේක නිකන් දැක්කම වලට කුලකුල. එහෙම වෙනා නේද? ඔන්න ඉතින් හරියට විනාඩි 10ක් වගේ යද්දී අපි දෙන්නම හදලා ඉවර වුණා. ඉතින් මේ තියෙන්නේ අද අපි දෙන්න හදපු රසම රස මොහිතෝ දෙක. තපොඩෙන් වීදුරුවත් වැටෙනවා මගේ අතින්. දැන් අප බලමු මේක බීලා කාගේකද රසටම ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක ස්ටොප් කරන්න බැරි වුණා. හරියටම විනාඩි 15 නෑ 15ට කලින් හැදුවා. දැන් ගොඩක් හරියටම විනාඩි 10ක් යද්දී මම තමයි ඉස්සල්ලාම හදලා ඉවරුනේ. මියා දෙවනියට හැදුවේ. මම හරියම කැත විදිහට මේක හදලා ඉවර කරේ. මම හරියම ලස්සන එක හදලා ඉවර කරා. මම පාට වෙන්න ඕන. වැවේ බහැලා ඉන්න ගමන් වතුර ඉද්දිම මෙන්න මේ වගේ එකක් හදාගෙන බොද්දිත් හරි අමුතු ගතියක් තියෙනවා. ඉතින් කාගේකද රස කියලා අපි දෙන්න දෙන එක බීම් බටයයි දෙන්න බලමු. මම දැන් මෙයාට ට්‍රයි කරන්න යන්නේ. රහණයි කොට කිරිසියවට හරි මොනසයි හරි මොනසයි නේ නමුල. තාම මගේ එක බිවේ නෑ. හැබැයි බලමු තාම මගේ එක බිවේ. මම එකට ලකුණු 185ක් දෙන්න පුළුවන්. 85යි. අනේවමඩ බොරුවට 65ක් කියන්න. දැන් ඕන මම මෙයාට දුන්න try කරන්න. ඇත්තටම මගේ එක බීලා බලන්න ඕනේ. මන්ට 180කගේ තමයි දෙන්න පුළුවන්. ඒක බෑටි විදිහට. හරි. කියා යෝකේ. 75ක් විතර දෙන්න පුළුවන්. මේක රහයි. මට මේක රහයි. මම පිළිගන්නවා. මේක දෙහි වැඩි.
කොහොමහරි මගේ එකට වඩා ඇත්තටම මෙයාගේ රහයි මෙයාගේට ලකුණු දෙන්න පුළුවන් 95ක් 95ක් දෙන්න මෙයාගේ කට ඇත්තටම හොඳයි මේක ඇත්තටම රහයි මෙයා කිව්වට 75ක් කියලා මෙයාට 85ක් ඇත්තට දෙන්න පුළුවන් මෙයාගේකට මම ඉස්සල්ලාම 95යි නේ කිව්වා 85කට 95ක් ඇත්තට දෙන්න පුළුවන් ඇත්තට මේක හරිම රසටම රසටම තියෙන්නේ මෙයාගේ තමයි මගේක පොඩි අවුලක් කරලා තියෙනවා රසින් දිනන්නේ මෙයා රහ වැඩි මෙයාගේ අද මම පෙරදම මොකද අද මට මේ වීඩියෝ එක කරලා තිය පොඩි අක්කර තැබ්බයක් නා ඒ අක්කර තැබ්බ මෙයා නිසා මටත් තුන මෙන්න මේ මඩ වලේ බැහැගෙන තමයි අපි අද හැදුවේ කොහොම හරි මම හදලි වුණාට පස්සේ මගේ කෝපේ බිමට වැටලා තමයි ආයේ පාරක් මම හැදුවේ සාධාරණ එක ලකුණේ නැහැ මෙයාගේ මම මෝඩ වැඩන්නේ කියලා තමයි මෙයා ඔය අක්කර තැබ්බ කරගත්තේ ඒ අක්කර තැබ්බ මටත් පාඩුව සිද්ධ වුණානේ නෑ ඇත්තට මෙයා මගේ මේ මොකද කියන්නේ කල්යාණ මිත්‍රයා මෙයා මගේ අඹ යාළුවනි තමන් කැමති නෑ මෙයාව පහත් කරන්න ඉතින් මෙයාගේ තමයි මට මේ ලෝකේ තියෙන රහම රස මොජිත එක මම මීට කලින් මේ වගේ මොජිත එක කොහෙන්වත් බීලා නෑ කොහෙවත් බීලා නෑ ඇත්තටම හරිම රසයි ඔන්න ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අපේ චැලෙන්ජ් එක කොහොමද ඒ වගේම තව ඉස්සරහට චැලෙන්ජ් එකක් ගෙනාවොත් මොන වගේ චැලෙන්ජ් එකක්ද ගේන්න ඕනේ කියලා එහෙනම් ගිහින් එන්නම් බයි